දවස. අයිබෝන් හොඳයි අයිබෝන් හිතවතුනි අපි දවස මැදිරෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් ආකාරයකට ජනතාව හා සමීප වන්න කල්පනා කළා. මොනවා කරන්නත් රටේ ජනතාව ඉන්න ඕනේනේ. හැමෝම නිදහසට කාරණාවක් හැටියට කියන්නේ ජනතාව ජනතාව ජනතාව. එනිසා අපි හිතුවා ජනතාවත් එක්ක හරියටම කතා කරන්න ඕනේ කියලා. රටේ හෙට දවස ගැන, රට අපේ දරුවන්ට බාර දීම ගැන, රටේ තියෙන ප්‍රශ්න ගැන ගම් මට්ටමින් බිම් මට්ටමින් නගරයේ ඈත ජනපදවල ඉන්න මිනිස්සු ඒගොල්ලන් ගෙවල් වල ඉඳලා මොනවද බලන්නේ හිතන්නේ දකින්නේ අපි ඔවුන්ට සමීප වෙමු. අයිබන් මහතුරු. අයිබන්. ඔබතුමා නම මොකද්ද? මගේ නම ප්‍රියන්ත. ප්‍රියන්ත කොච්චර කාලද මේ ගම්පලාතේ පදිංචි? මගේ වයස දැන් අවුරුදු 52ක් වෙනවා. 52. අවුරුදු 47ක වගේ මතකයි මම හිතන්නේ. 45ක මතකයි. මේ ගම් ප්‍රදේශයද කියන නම? මේ ගම උඩුව. අහහ. බොහොම ලස්සන ගමක්. රයිගම් කොරලේ හොරණස් දින ඉතාමත්ම ස්වභාව සංදර්ශනාත්මක ඒ වගේම කලාකාමී හැකියාවන් තිබු පුද්ගලයන් බිහි වෙච්ච ඉතාමත්ම වැදගත් ගමක් කියලා තමයි කියන්නේ. ග්‍රාම සේකම සම හතරක් තියෙන විශාල උපසරික පිහිටා තියෙන ගමක් තමයි උඩුව කියන්නේ. හොඳට සල්ලි තියෙනවා. සල්ලි කියන්නේ අපි පුංචි කාලේ අපි ඒ අපි එකට හුරු වුණා. අපි ලොකු වත්කම් නැතුණාට අපි එකට හුරු වෙලා හිටියා. අපිට පවතින්න පුළුවන් කම තිබුණා. අපිට අනුන්ට අතපන්න ජීවත් වෙන හැකියාව තිබ්බා. හැබැයි අද වෙද්දී නාගරිකයන් විසින් ගිලගෙනමින් යන මේ ගම. එතකොට මේ තිබිච්ච රබරතු ප්‍රධාන ආදායම් මාර්ග විච්චේව අද වෙන්දේසි බෝඩපත් වෙලා පුංචි කැබලි වෙලා බොහොම අසිරුතාවයකට පත්ලා වතුරද කියන එක කවදාකවත් මේ උඩවට අඩුවක් තිබුණේ නැහැ. අද ලිං වල වතුරත් සතිය පයනට වතුර බැහැලා ඉන්නේ. ඒ තත්ත්වයට පත් වෙලා මේ අපි ඉන්න ගම්පලාතේ තත්වය. අපි එනකොට දැක්කා රබර රතු කට්ටි වෙලා කට්ටි වෙලා ගස් පිටින් පටවගෙන ලොරි වලින් අරන් යනවා. අපි දැක්කා ලොකු නාමපුවරු ලයික් කනෝල එල්ලලා ඉඩම් කොටස් කරලා වෙන්දේසි කරනවා විකුණනවා. රට වෙනස් වෙන සංවර්ධනය කියන අයිපුවන් අම්මා. අම්මගේ වයස කීයද? 73ක් වෙනවා. මගේ අම්මගේ වයස. අම්මා මට කියන්න දැන් කොහොමද කී පාරක් ඡන්ද දීලාද අවුරුදු? මුලින්ම ඡන්ද දුන්නේ කොයි කාලෙද? චන්ද්‍රිකා නෝනාව මහින්ද මහත්තයාව යම් මෛත්‍රී මහත්තයාව මොකද සතුටද දැන් රට ගැන ඒ කාලේ ඉන්න කම මොකද නිකන් සතුටක් ඇච්චිට නෑ රටේ අතික ජීවන වීදම වැඩි. ඔබතුමිය තරුණ කාලේ ඉන්නවට වඩා දැන් ඉන්න මේ තරුණිය සතුටෙන් ඉන්නවා කියලා හිතනවද? ඔව්. ඒකට වඩා මේ සතුටෙන්ද නැත්තම් ප්‍රශ්නද? සතුටක් ඉතින් තියෙනවා ඉතින් ළමයි කුයි ඉතින් මේ කට්ටිය ඉන්න සමාජය හොඳයි. ඔව්. මේ ගම්මත් හොඳයි. මේක ඉන්නේ සතුටින් ඉන්නවා. ඒ කාලට වඩා මේ කාලේ වෙනස මොකද්ද? වෙනසක් නෑ. වෙනසක් නෑ නෑ නෑ. සක් නෑ. මොකද හිතන්නේ ඔබතුමිය? අයිබන් ඔබතුමිය නම කියන්න කපු. අයිබන් මම ශ්‍රියන්ත විද්‍යානාරච්චි. ශ්‍රියන්ති රාජකාරිකලේ මම දැන් රාජකාරියෙන් බැහැල වෙලා ගෙදර සෙන්ටර් කියවක් කරගෙන යනවා. අපි ආවේ ඔගොල්ලෝ ළඟට ඇවිල්ලා පොඩ්ඩක් මේ රටේම බලන අයට දැනෙන්න පොඩ්ඩක් කතා කරන්න. රට යන අත හොඳයිද? රට යන අත නම් අන්තිමයි. ඒ කියන්නේ අපි පුතාලා දැන් ගෙවල් වල ඉන්නවා. ඔලිවර් ලෙලිවර් කරාම ළමයින්ට සෙන්ටර් කියවක් නැත්නම් අත දෙන්න කවුරු හරි ඉන්න ඕනේ. ඒවට ග්‍රාම සේව මට්ටමින් එක්කෝ ගොවි ජන මාර්ගයෙන් ඒජි ඔෆිස් වලින් ඒවෙන් කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. කණ්ඩායම් වශයෙන් වැඩ කෙරෙන්නේ නැහැ. මේ ගමේ තියෙන අපේ දේවල් සම්පත් එක්ක අපේ ළමයින්ටවත් යන්නේ නැහැ. පොල් ගෙඩියක් කඩා ගන්නවත් ළමයින්ට දැනීමක් නැහැ. ඒ කියන්නේ පොල් කඩන්න මිනිස්සුන්ට ගණනවා කියලා නෙමෙයි. මිනිස්සු ඔක්කොම මේ ෆෝන් වලට එකතු වෙලා මිනිස්සුන්ගේ නැහැ බැඳීමක්. පන්සලයි ගමයි අතර බැඳීමක් නැහැ. වයසක අය තමයි හැම තේකින් ඉන්නේ. අරන්නෝන්නේ සුන්තාවේ අඩු වෙන්නේ මිනිසුන්ට තියෙන ව්‍යාපාර කරන්නවත් ගමේ මිනිස් වැඩි වෙලා මිනිස් අතර සම්බන්ධය අඩු වෙලා හොඳයි. ඔබ දන්නවද ගමක ඉන්න රාජ්‍ය නිලධාරීන් ගන්න අපි ගණන් හදමුද බලන්න මට උදව් කරන්න ඕගොල්ලෝ ගමේ ඉන්න කට්ටිය බලන්න. ග්‍රාම සේවා නිලධාරීන් ඕන හරි මහත්යරි ඉන්නවා. පෞසෞඛ්‍ය සේවා නිලධාරියන් ඉන්නවා.
ඉන්පස්සේ ඉන්නවා වගා නිලධාරි, ගොවිජන සේවා නිලධාරි, සමෘද්ධි නිලධාරි, සංවර්ධන නිලධාරි නේද? හා දැන් මේ 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 පඩි ගන්නෙ කොහමද? නෑ මෙයාගේ පඩිය ගෙවන්නේ කවුද? දන්නවනේ අපිම තමයි. ඒකනේ අමාරුව. මොකද නෝනා හිතන්නේ මේ දවස්වල හොඳයිද ජයයිද? අවුරුද්ද උත් ළඟ එනවා. ජයක් නෑ. ඉතින් අර කියපුවාම තමයි කියන්න තියෙන්නේ. ඇයි මොනවද මොනවද අපිට කියන්නේ? කුස්සිය තමයි කොහමද? බඩු මිල වැඩි. ඒවා තමයි ඉතින්. ළමයි ඉස්කෝලේ යනවා. ඒගොල්ලන්ගේ වියදම වැඩි. හැම ටියුෂන් වලටම ඉස්කෝලේ උගන්වන්නේ නෑ. ඕවා තමයි ඉතින් ඉස්කෝලේ. ඇයි ඉස්කෝලේ උගන්වන්නේ නැහැ කියලා කියන්නේ? උගන්වනවා. ටියුෂන් අරහම තමයි ළමයි මේ යන්නේ. බරපතල ප්‍රශ්නයක් මේ රටේ තිබෙනවා. හිතවතුනි අපි අපේ අධ්‍යාපන ක්‍රමය ගැන ලෝකෙන් එහාට මේ ගම්මු ගිහිල්ලා නැහැ. හැබැයි පිටරටවල වලට ගියාම තමන්ගේ ළඟම ගේ ළඟ ඉස්කෝලේ දැම්මාම ඒ ඉස්කෝලේ උගන්වන සිලබස් එකම තමයි නගර ඉස්කෝලෙත් උගන්වන්නේ. අධ්‍යාපනයේ පරතරයක් නැහැ. නමුත් මේ ගමේ ඇත්තෝ කියන්නේ දැන් ටියුෂන් එකකට ආගත්තේ නැත්නම් දරුවට විභාගය ඉදිරින්න බෑ. ඒ කියන්නේ ස්කෝලේ උගන්වන්නේ. තරඟකාරීනේ ඉස්කෝලේ උගන්වනවා. අරවට ළමයි තරඟකාරී ඇබ්බැහි වෙලා තියෙනවා. ටියුෂන් ෆීස් කොච්චරද දෙන්න ඕනද එක දරුවෙක්ට? දැන් කීයද පන්ති ඉන්නේ? 11 වසරේ. පන්ති එක විෂයකට ගණිතයේ විෂයට? ගණිතයේ විෂයට 1300ක් පන්තියට. බුදු සම්තේ. රුපියල් 1300ක් එක විෂයකට. ඒ කියන්නේ යන්නේ ඉන්න ත්‍රිවිල් එක අරන් අම්ම මොකද හිතන්නේ? ඔය සර්යාවන්ත හිනාවක් තියනවා. මොකද හිතන්නේ? අපි මේ රට ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන අම්මලත් එක්ක. හොඳයි කතා කරමු. කියන්න පොඩ්ඩක් අද්දකී. කියන්නේ දැන් නම් තියෙන තත්ත්වේ බොහොම අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. ඒක කවුද මොන පුරාලා? මේ මිඩි බිරි මේ තව ගෙවල් ගාව එක්කෙනෙක්. ආහා මොකද අම්මා? අමාරු ඉතින් ජීවත් වෙන පොල් ගෙඩියක්ම බලන්නේ රුපියල් 90යි. මම මේ කඩේපන් හදන එක්කෙනෙක්. රුපියල් 90කට පොල් ගෙඩියයි. එතකොට ලන් ෂීට් එක රුපියල් 3යි. එතකොට මන් රුපියල් 20ට ඉන්දියාප්ප දෙන්න බෑ. ඒ වගේ කුස්සිය බරපතල ප්‍රශ්න තියෙනවා. ඉන්දියාප්ප කියා කියලා දන්නව? මම දෙන්නේ මේ 10 රුපියල් 20ට. අම්මා ඉන්දියාප්ප හදලා විකුණන්නේ. විකුණ තමයි ජීවිතේ සරට යන්නේ. ගාව හිටියට මම පොතට බලන්නේ. ආදා මාර්ගයක් ගන්නවා. එතකොට ඉන්දියාප්ප 20ක් 10ක් රුපියල් 20යි. ඉන්දියාප්ප 10ක් රුපියල් 20යි. එතකොට ඉන්දියාප්පට සම්බෝල ටිකුත් දෙනවා. දෙනවා අනිවාර්යයෙන්ම දෙනවා. දෙනවා. පොල් ගෙඩිය රුපියල් 90යි. 90යි. ලන් ෂීට් එක රුපියල් 3යි. ඉන්දියාප්ප 10 මලු කීයක් හදන්න පුළුවන් පොල් ගෙඩියක් ගෑවාම? හිතා ගන්නත් බෑ. හැම පිටින් හැන්දෙන් එකමාරක් දෙන්නේ බෑ. ඉන්දියාප්ප 10ක් ගන්න සෙනෙහස. මේ අම්මලා මගේ අම්මා, ඔබේ අම්මා, අපේ අම්මා. මේ හරස්කඩක් සමාජයේ. මම කැමතියි බොහොම වැඩිහිටි බුලත්ට කාලින් ඉන්න කෙනෙක් දකින්නත් ආසයි. මොකද තාත්තගේ නම මොකද්ද? පියදාස. පියදාස මහත්තයා. පියදාස මහත්තයා මොනවාද වෘත්තියෙන් කළේ? මම කරේ ටයිපින්. ටයිපින්ද? නෑ නෑ මහවැලි අධිකාරිය. ඔව්. මහවැලි අධිකාරිය. මහවැලිද කරේ වැඩ කළේ. දැන් විවේකයෙන් ඉන්නවා. දැන් ඉස්ට්‍රෝම් එකයි. ඒ කාලේ මේ කාලේ මොකද මේ රට මේ මොකද තත් දැන්? රට නම් ඉතින් මේ අලුත් ආණ්ඩුවත් එක්කම මේ බංකොලොත් එක නෑ නේ. ඇයි? නෑ ඉතින් ආණ්ඩුවේ මිනිස්සුන්ගේ කිසි නෑ නේ ප්‍රචාරයක්. මේ ඔය මිනිස්සු මේ දුප්පත් මිනිහට නෙමෙයි මිනිස්සු අලකන්නේ උසස් මට්ටමට. බැලි පැහැදිලිවම අපිට පේනවා. ඒ මැතිඅමතුරු ඔක්කොම ගන්නේ කෝටි ගණන් වලින් කාර්. අපි අපේ ඡන්දෙන් ගිහිල්ලා උන් කෝටි ගණන් වලින් සැප විඳිනවා. ඉතින් අහිංසක මිනිහා ගැන හෙව්වේ නෑ මේගොල්ලෝ. පැහැදිලිව. ඉතින් ඉතින් මම අතෑගේ මේ වම්මත දකුණට පැත්තේ ඡන්ද දුන්නද? මම නම් දුන්නේ නැහැ. දුන්නේ නැහැ. ඒ ඒ ඒ මම ලක්නා දීලා. මම මේ හිටියේ තද ඡන්ද වෙලාට මේ පන්සල වල හිටියා. ඔව් මම මේ ආවිල්ලා මෙහෙ නෙමෙයි. මම ඇවිල්ලා මේ මුරවාසියෙන්. ඡන්ද දුන්නේ ඕගොල්ලෝනේ මේ 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 කට්ටියනේ ඡන්ද දුන්නේ. ඡන්ද දීලා දීපෝයට බයිනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. කොත්ත කාලේ දවරද්ද මහත්තයෝ. මුත්තේ නෑ වරද්ද. කොතින්ද පටන් ගන්නේ? මුත්තේ නම් මොකද්ද? ධර්මසේන. ධර්මසේන මහත්තයා. කියන්නකො මොකද්ද? මට ඉතන හිටියට මේ මේ රතම දැන් අර අර මහත්තය කිව්වා වගේ මේක මේ ධනවාදී ආර්ථිකයේ ගිලගෙන යන අවස්ථාවක් මේකේ. මිනිසුන්ගේ තියෙන එකට එක මේ මේ සම්බන්ධීකරණය ජනතාව අතර අහිමි වෙලා තියෙන දැන්. ඒකලම මේ මේ රජයේ කරන උදව්වත් රටේ ජනතාවත් අතර තියෙන සම්බන්ධීකරණයක් බොහෝ දුරට ඈත් වෙලා තියෙනවා. ඒක නිසා මේක එක එක ගොනුවකට ගන්න නැතුව මේ රටේ සාර්ථකත්වයේ කරා පියන ගන්න අමාරුයි කියලා මට නම් හිතෙන හැටියට තියෙනවා. මොකද හිතන්නේ? කවුද නම ආගේ? මගේ නම ධම්මිකා. ධම්මිකා. විවාහකයි දරුවෝ ඉන්නවා. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක්. 3 දෙනෙක් ඉන්නවා. ස්වාමියා මොනවද කරන්නේ? මේසන්නේ. ඔබතුමීගේ? මහත්තයා පොඩි ජොබ් එකක් කරනවා. මම පොඩි ජොබ් එකක් කරනවා. ගෙදර සංරක්ෂාවක් කරනවා. මොන සංරක්ෂාවක්? සබ් කන්ට්‍රැක්ට් එකක් කරා මහනුවර ළමයි. මහන්නා රජයේ මොකද අනුග්‍රහයක් බැංකු ලෝන් එකක් සමෘද්ධියක්
මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. රජෙන් කියලා කිසිම දෙයක් අරගෙන නැහැ. රජර ණය නැහැ. බයත් නැහැ. බයත් නැහැ. අම්මා මොකද හිතන්නේ? මුකුත් නැහැ ඉතින්. හා? කොහොම ඉන්නද කල්පනාව? හා? ඒගස් ටිකක් හිතවල දින ඒක ඉතින් දළු ටිකක් කරනවා. තේදළු තේදළු මේ දවස්වල මිල කීයද? අපි මේ ටීවී එකට කතා කරන්න ඔබතුමෝ. 100ක් වගේ තමයි ඇටෙන්නේ. රුපියල් 100යි අමු තේදළු කිලෝ එකක්? ඔව්. කොච්චර ප්‍රමාණයක් තියෙනද තේද? තේ වවල. අක්කර තුන් කාලක් වයි. අක්කර තුන් කවුද වල් නෙලන්නේ කඩන්නේ ඔක්කොම කරන්නේ? ඉතින් අපිම තමයි කරගන්නේ. ඉතින් කුලියක් මලියක් තියෙන කෙනෙක් දෙන්න පුළුවන්නේ. දීලා කරන්න බෑ. එහෙම කරන්නේ මදි ඉතින්. ආ දැන් මදි. මදි. අර පොහොර වගේ අක්කත් මම පහුගිය කාලේ නැවතුනේ නේද මහත්තයා? මම යන්න කැමතියි. ඔබතුමාගේ නම මොකද්ද? මම සෝමරත්නේ. සෝමරත් මහත්තයා. මට ඉදිරිය මහත්තයා මේ අපි ඒත එහා අපි ආගම්මේ වෙනසක් අපි ගාව නැද්ද කියන එක මිනිස්සු අතර ඔව් නැත්නම් කිව්වාගේ අපි දේශපාලනක අයට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා ඒ අතරේ නැගිටින්න පුළුවන් මිනිස්සු දේශපාලනයෙන් තොරව මේ සමාජෙ නැගිටිනවා ඒ කොහොමද එතකොට අපි එතන නැහැ අපි සංවිධානාත්මකව අපිට යම් ධෛර්යයක් තියෙනවා නම් අපි තනියෙන් මට පුළුවන් කියලා අපිට අර පුළුවන් කියන හැඟීම අපි ගාව නැහැ හරිම වටිනා අදහසක් මිනිස්සු ඔක්කොම නෑ නෑ බෑ කියලා ඉන්නේ බලාපොරොත්තු වෙනවා රජයෙන් බලාපොරොත්තු වෙනවා රජෙ මොනවද නොදුන්නොත් දොස් කියනවා වෙනත් දේශපාලන පක්ෂ වලට දුවනවා මට පුළුවන් මම මේකට උත්සාහ කරන්න ඕනේ කියන තැන ඉන්නවනම් අපිට යමක් මේක එහා කළ හැකියි. ඒත් ප්‍රාග්ධනී කියලා දෙයක් තියෙනවද නේද? ස්වයං රැකියාවක් කරන්න, මැෂිමක් ගන්න ඕන, රෙදි ටිකක් ගන්න ඕන. ඒ ටික කොහොමද හදාගන්නේ? රජයෙන් අර කවර උදව්වක් දුන්නේ නැත්නම්? තියෙනවා. සපෝට් එක දෙන්න කෙනෙක් ඉන්නවා. දැන් අපි හිතමුකෝ දැන් අපි මුතුමගේ වගේ මගේ තරුණාවදී ණයක් ගන්න ගියා 5000ක ණයක් ගන්න හරි අමාරුයි. ඔව්. අද විවිධ ආයතන තියෙනවා ණය දෙන. මේ පොලියත් එහෙමයි. ඔව් පොලියත් එහෙමයි. ආදරේ ණය දෙන්නේ නැහැ. නෑ. ආණ්ඩුවත් ණය ගන්නවත් හරි හරි නේද? අපිටත් දෙනවා. ඔව්. දැන් මට දැනෙනවා මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව මම මේක කතාව සිංහල හයිට වඩා ධෛර්යමත් මිනිස්සුද කියලා. ඒ ධෛර්යය කොහොම හරි හම්බ කරගන්න. නෑ බෑ කියන්නේ නෑ. මුස්ලිම් ළමයි කවදාවත් නටන්න යන්නේ නෑ ගයන්න යන්නේ නෑ පීමුන්ට. අපේ ළමයි එපා ගියද්දි අපේ දරුවෝ එපා ගියත් බොහොම අමාරුවෙන් මෙල්ල කරගන්න සංගීතයක් දැක්කොත් නටනවා. නටනවා. එහෙම නැති ජනතාවක් ඉන්නවා. මේ මුස්ලිම් මිනිස්සුන්ගෙන් අපි ඉගෙන ගන්න දේවල් තියෙනවද? ඔව්. මට ඒක හිතෙනවා. ඉතින් අපි ටිකක් අර ඔබතුමාගේ වගේ මට දැනෙන අපි හැම වෙලාවෙම නෑ බෑ කියන සත්තක් වැඩි. මට අත උස්සර උත්තරයක් දෙන්න. මෙතන ණය නැති කෙනෙක් ඉන්නවනะ. මම නම් අත් දෙකම උස්සනවා මම ණයයි. මම ණය නෑ. මම ණය නෑ පොඩි දෙයක් ඉඳලා අපි බලන්නකො. අනිත් ඔක්කොම ණයයි මෙතන. ආඩම්බරයි ඔබතුමාට. ඔව්. ණය නැති වෙන රහස. රහස. ඔව්. මම මගේ වපසරියේ තේරුම් අරගෙනයි මම ගමන යන්නේ. ඔව් කොහොමද ඒක තේරුම් ගත්තේ නෝණ කියනවා වන්දනාව යන්න ඕනේ ඔව් නෝණ කියනවා මේ කොළඹ ගිහින් ඇඳුම් ටිකක් ගන්න ඕනේ දුව කියනවා කන්න ඕනේ තාත්තේ වෙඩින් එක ගන්න ඕනේ තරුපය හෝටලෙක මේ කොහොමද ගෙදර අපේ අමාරු වෙන මේ මට මූණ දුන්නේ හැම විටම මම හොයා ගන්නවා ඒකට ක්‍රමවේදයක් හා ඒකට දැන් මම ඒගොල්ලෝ කියන දේම කරන්න බෑ පොඩි දරුවෙක් දැන් ඉල්ලුවොත් ටොපි එකක් ඉල්ලුවට අපි ඒක දෙන්නේ නැහැ නේ එකපාරටම හිතනවා දෙපාරක් මම පර්ස් එක ගැන හිතනවා ඔව් පර්ස් එක ගැන පළවෙනිම හිතනවා ආහා මගේ හැකියාව මොකද්ද ඊට පස්සේ ඒක ඉදිරියට මෙහෙවන්නේ මොන ප්ලෑන් එකක් මතද දැන් අද රජයට වෙලා තියෙන මට නම් හිතන හැටියට ඕකමයි ප්ලෑන් එකක් නැහැ නන්නත්තරේ මෙයාට ඕන දේ මෙයා කරනවා ඔයාට ඕන දේ හැම බුද්ධලයට අම්මා ණයද නේද ඉන්දියා පාදර කොටේම අපි කොහොම හරි ධෛර්යයෙන් යනවා දැන් බැරි අනික් අතට දැන් අපි හිතමු ණයක් වෙලා අපි මොන හරි දෙයක් කරනවා කියලා. අපි ණය ගත්ත දේද කරන්නේ? ණය ගන්න වෙන කාරණාවක්. ණය ගන්න වෙන කාරණාවක්. කරන්න වෙන දෙයක්. අපි වෙන කාරණා දෙයක් කරන්නේ. අපි දැන් ඔබතුමා කිව්වාගේ දැන් අපි ගෙදර ප්‍රශ්නේ තියෙනවා. දැන් අපේ ගෙදරත් අපිට කරන්න පුළුවන් වට වැඩි ඉල්ලීම අපේ ගෙදර තියෙනවා. ඔව්. ඒක ඉල්ලීම තියෙනවා. දැන් අපි බස් එකේ යන්න හදන එක සමහර විට අපේ නෝණ කියන බුලා බස් එකේ බෑ එතන ගිහිල්ලා බහින්න බෑ බස් එකේ ගිහිල්ලා අපි තීවිල් එකේ යන් කියලා. ඉතින් එතකොට අපේ හිතන්නේ අපි ආදායම් මට්ටම අපි හිතන්නේ අපි ඉන්නේ තැනකට කියලා. දැන් ආණ්ඩුවත් ඒකනේ කරන්නේ. ණය ගන්නවා. ගන්න එක කාරණාවකට. නමුත් අවසානේ වෙන්නේ තව කාරණාවක්. අවසානේදී එතන තමයි යන්නේ. හැම රජයක්ම ඒක කතන්දරේ තියෙනවා. දැන් අපේ උදාහරණෙදි අපේ මේ පිටිපස්ස පැත්තේ පාර හදනවා. ඔව්. පාර හදනවා. පාර ඇතින් මේ පාර හදනවා. ඔව්. එතකොට මේ පාරට මුදල් අනුමත උනේ 2014. ඔව්. ඇස්තමේන්තුව 2014. දැන් අද පාර හදන්නේ. පාරේ කාල් මේ කාලය තුල බඩු මිල වැඩිවීම 100ට අපි හිතනවා 125කින් 30කින් වැඩි වෙලා. අපිට තේරෙනවනේ අපිට තේරෙනවනේ ඇත්ත කතාව. දැන් අද හදන්න පටන් ගත්තාම දැන් මොකද වෙලා තියෙන්නේ? පාර අඩුයි. පාරේ දිග හදනවා පළලාඩුයි. කාණු නැහැ. බෝක් දැන් මේක කාණු නැහැ. බෝක්කු නැහැ. කලුතර හොරණ උඩුව ගාමේ තමයි අපි ඉන්නේ. අපි විරාමයක් ලබා ගන්නවා.
නැවත ඔබ හමුවන්න මම හිතනවා තව බොහෝ දේවල් මේ ජනතාව දන්නවා අපි කතා කරමු දවස අපි මේ කාරණාව සාකච්ඡාව පුළුල් තලයකට ගෙනාවොත් මම කැමති ඔබලගෙන් අහන්න මේ හැමෝගෙන්ම දැනගත් අයගෙන් අපුව රැවට්ටුවේ දේශපාලකයෝද එහෙම නැත්නම් අපි අපිම රවට්ට ගත්තද මොකද හිතන්නේ මොකද අම්මා හිතන්නේ චුටි බලන දස්නෙක් කියලා කිනෝ හා මොකද හිතන්නේ මම නම් හිතන්නේ අපි කෙනෙකු විශ්වාස කරලා ඉතින් අපි ඡන් දුන්නා ඒවා කරා නමුත් අපිට ප්‍රතිඋපකාරයක් ලැබුණ නැහැ හරියට දේශපාලකයන් විසින් අපි රැවට්ටුව නෙමෙයි හැබැයි අපි අපිම රැවටිලා තියෙනවා. දේශපාලනයක රැවටෙන තරම් බුලද මානසිකත්වයේ තියෙන පුද්ගලයා මං හිතන්නේ මේක අමුරෙන් ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ අපිම රැවටිලා තියෙන්නේ. අපි රැවටිලත් වැරද්ද හදාගන්නද නැවත වරක් ඒ වැරද්දම කරනවා. ඒක තමයි ප්‍රධාන හේතුව දේශපාලන අධිකාරියේ තත්ත්වමාන දෙක. කොහොමද හදාගන්නේ වැරද්ද හදාගන්න? ඒ කියන්නේ මනස හදාගන්න බැරි මට්ටමක ගමෙන් ජීවත් වෙන්නේ. අද මේ සමාජයේ තියෙන ඒ කියන්නේ සංක්‍රමණික දේවල් සහ ඒ සියලු වටපිටාවත් එක සමාජ වටපිටාවත් එක මිනිස්සු බොළඳ මානසිකත්වයක් ගොඩනගාගෙන තිනවා එකිනෙකා අභිභවා ජීවත් වෙන කැපී පෙනෙන මට්ටමකට ජීවත් වෙන උත්සාහයක් ගන්න. ඒ උත්සාහයත් එක්ක අපි තවත් පල්ලෙහාට වැටෙනවා. තවත් අධ්‍යාපනය මේ විද්‍යාන්තවත් දැන් කිව්වා වගේ අපි මම මේ වෙලාවේ මේ පහුගිය මතකන්නේ පුළුවන් සෑහෙන දුරට ඇවිද්දා මිනිස්සු එක්ක කර්මක් අපි හිතුව තිබුණා. ඒ වෙලාවේ මට දැනුන දෙයක් තමයි මේ ඡන්දේ දුන්නේ. සියලුම දෙනා ඡන්දේ ඉල්ලුවේ පුද්ගලික ප්‍රශ්න උඩ. පුද්ගලික ප්‍රශ්න එක්කෙනෙක්වත් ප්‍රතිපත්තිමය තත්ත්වයන් යට ඡන්දේ දුන්නෙත් නැහැ ඡන්දේට ලැස්තුනෙත් නැහැ සියලුම දෙනා කිව්වේ තම තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඉතින් දිදම මට තියෙන්නේ අපි පුද්ගලික ඒ කියන්නේ ගමට ඇවිල්ලා සිමෙන්ති කොට දෙක දෙක දෙනවා කිව්වොත් තකරම් පහක් දෙනවා කිව්වොත් දුවට ඊළඟට ජාතික රජයේ රස්සාව දෙනවා කිව්වොත් සමුරුදුන ඡන්දේ දෙනවා ඒගොල්ලෝ දන්නවා ගන්න වැඩි ගත්තම පස්සේ අල්ලන්න බෑනේ මොකද ඒක කරන්නේ ගේ ආණ්ඩුව 2015 පත් වුණා දැන් අද වෙනකොට ආණ්ඩුව සියලු ඒ තියෙන ඔක්කොම අප්‍රසාදයටපත් වුණා දැන් අනිත් පැත්තට ඡන්දේ දුන්නා දැන් දීලා අපි හිතමු තව අවුරුද්ද දෙකකින් ඡන්දයක් තියලා ආයි මේ දැන් පරණ ආණ්ඩුවම ආයතරයක් එනවා පරණ කියන්නේ දැන් අපි නැවතත් හිතුවොත් දැන් ඔය දිනපු පැත්ත ඒ පැත්තම එනවා ඒත් අපි අතනම නේද ඒකට හොඳ නැති වෙනකොට මේ ප්‍රතිඵලයම දැන් කියනවනේ දැන් මේ ඕකට ඉස්සර ඉස්සරනම් කිව්වා ඉංගුරු දීලා මිරිස් ගත්ත කියලා තව ගමේ තව කතාවක් තියෙනවා කැයි ගෑන දීලා හොටු ගෑන ගත්තා වගේ ඉතින් ඕක තමයි වෙන්නේ මම දන්නේ මේ ගම්වල නෑ තාත්තා හැබැයි මාධ්‍ය වේදිකාව තට්ටුමාරු දේශපාලන ක්‍රමය තුල අඩි 100ට අඩි 50ට ඒ කියන්නේ පුංචි ඉඩකඩක් හදලා දීලා දැන් මේ පාර ඔබතුමා ලකින්නද ඔබතුමා යනකොට කාපට් ටික ටිකක් දුරාවා ටිකක් දුර කැඩිච්ච කොන්ක්‍රීට් එක ගියා මෙතනින් එහාට ඔබතුමාල ගියා නම් මේ පාර බාර ගන්න කවුරුවත් නෑ දැන් මේ පාර ප්‍රධානමවත් තියන කවුද නෑ වෙලන ගෙවල් නෑ ඡන්ද නෑ එන්නේ නෑ මෙතනින් එහාට මේ ප්‍රධාන මාර්ගයට යන තල්ගාල ප්‍රධාන මාර්ගයට යන්නේ හැබැයි ඒ ටික හදන්න කෙනෙක් නෑ හැමදාම වලවල් ටික තියෙනවා తాවකාලික පැලස්තරයක් විතර තියෙන ක්‍රමවේදයක් එක්ක ඒ කියන්නේ විදම දෙගුණයක් තෙගුණයක් කරන ආරෙන්න අද ලක්ෂයකින් කරන්න ඕන වැඩේ කවුණු පද්ධතියත් එක්ක යම් දුරක් එහෙම නෙමෙයි වෙන්නේ අර මිනිස්සුන්ට පේන්න තියෙන පුංචි තීරුවක් හදාගෙන යනවා මේ ඡන්ද උපක්‍රමයක්. හැබැයි මිනිස්සු ඒකට රැවටෙනවා. ඒකට රැවටුන්නේ නැහැ කියලා මම හිතනවා මේ මැතිවරණයේදී ඒකට රැවටුන්නේ නැහැ. මිනිස්සු තව පාරක් බලාපොරොත්තු තියාගත්තා මේක වෙනසක් දකින්න මොකෝ මේ වෙනස බරපතල වෙනස මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම කියලා මම දකින්නේ. අද මේ පවතින රජය ප්‍රතික්ෂේප කළා. මිනිස්සුන් අමාරුයි. අමාරුයි. මොකද මේ මිනිස්සුම තමයි යහපාලන ආණ්ඩුව ගෙනාවේ නේද? ගෙනාවේ. මම හිතන්නේ ගෙනාපු අයම ආයමත් සිද්ධ වුණා ඡන්ද දීලා මේව කරන්නේ. අපි මම කැමති පොඩ්ඩක් සාකච්ඡාව පොඩ්ඩක් එහාට අරයි යන්න. අම්මලා දැන් මේ කාරණාව කතා කරනකොට දැන් මේ පැතිවල තිබෙන රබර් දැන් රබර් වතු තියනවද ගොඩ? ඇයි? අඩුයි ටිකක්. රබර් වතු කපනවා. කට්ටි ගස්ලා ඉඩම් මේ කට්ටි ඒකට නෑ නීතියක්. දැන් ඉඩම් ගොඩ කිරීමේ ආයතන තියෙනවා, කුෂිකර්ම අමාත්‍යාංශ තියෙනවා, රබර් පරේෂණ ආයතන, රබර් සංවර්ධන, පොල් සංවර්ධන, තෙල් සංවර්ධන, තේස මේ ඔක්කොම පඩි ගෙවන්නේ කවුද? ඉතින් මේවා ඔක්කොම ආධාර දීලා හදපු ගන්නේ. දැන් මේ රබර් ඔය මේ රබර් වලට රජයෙන් ගෙවලා තියෙනවා. මේ රජයෙන් ගෙවලා තියෙනවා මේ රබර් ගහ හිටවන්න සල්ලි. මේ රබර් ගහ අවුරුදු අපේ සල්ලි. අපේ සල්ලි අවුරුදු 20ක් යනකම් මේ රබර් ගහෙන් කෝටි 20 ලක්ෂයක සල්ලි. කිරි ගන්න ඕනේ. මේ රබර් ගහෙන් කිරි ගන්න ඕනේ අපේ අවුරුදු කාගෙන් ගන්න? අන්න ඒක තමයි අපිත් කියන්නේ.
කපන් දැන් හෙට හිතුනොත් කවුද අනුවේ තියෙන්නේ හෙට හිතුනොත් මේ රම හැබැයි පොල් වලට විතරක් ඒකේ මං හිතන්නේ පොඩි මේකක් තියෙනවා පොල් ඉදන් කට්ටි කරන්න බැරි මේකක් තියෙනවා ඒකේ මාත අපර ගහ තියෙනවා නීති ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක විතරයි ඒ කියන්නේ අපේ අපි පොඩි මඩු කැල්ලක් හදාගන්න කණ්ඩියක් කැපුවොත් පස් එකක් එහාට හදාගත්තොත් අපි පොලිසියෙන් අරගෙන 50000ක දඩයක් ගන්න අපි ගෙයක් හදාගන්න මේ වලින් වැඩි පොඩක් ගන්නවා 50000ක දඩයකට අරගෙන හැබැයි මහා පරිමාණයෙන් පස් කණු කපනවා මහා පරිමාණයෙන් මේ වැඩි පොඩ දාන කවුද ඒවට නීති ක්‍රියාත්මක වෙලාදී කවුද පොලිසියෙන් ගෙනිහිල්ලද කවුද අත්තරන් උරන්ති ග්‍රාම සේවකල නැහැ ඒක මේ මේක අදහසක් නැද්ද කුස්සියලට කියන්නේ මොකද හිතන්නේ ඔබට නම මොකද්ද ඔබට මගේ රංජනි රංජනි මාත් මොකද මේ ගැන හිතන්නේ ඔයාලට තේරෙන විදියට අනේ මන්නයිතේ මගේ මහත්තයත් රජයේ සේවකේ ඔව් දැන් නම් විශ්‍රාමිකයි ඔව් යුද්ධට ආබාධිත වෙලා දැන් ගෙදර ඉන්නේ බොහොම දිරිය මහත්තෙක් ළඟ ඉන්නේ නේද එඩිටර කෙනෙක් ඔව් ඉතින් ආන්වෙල් ලැබෙන පදියෙන් බොහොම මෙහෙස මහන්සියෙන් තමයි අපි ජීවත් වෙන්නේ ජීවත් වෙන ගොඩක් අමාරුයි ඔව් මේ පුතා කොළඹ ඉස්කෝලේ යන්නේ එයාට ගොඩක් පියදයි යනවා ළමයි දෙන්නේ ඉස්කෝලේ යන්න ගොඩක් සල්ලි ඕන ඉතින් ගොඩක් අමාරුයි අපිට වෙනවයි කියන්නේ වල අපිට කියන්නේ රොෂන් මහත්තයා අපක් නැහැ මේ යුද්ධේ අපි යුද්ධෙන් ඒ මිනිස්සු මේ දිහා බලන් ඉන්නවනේ අපේ රටේ මොකද ඒ අය ඇත්තටම මේ මේකේ මහත්තයා ලොකු සටනක් දෙනවා දැන් අර කොළඹ පාර්ලිමේන්තුව යනකොට එහෙම දැක්කද වාහන ටික යන හැටි ඔව් ඊළඟදී ජනාධිපති ලේකම් කාර්යාලේ අලුත් කැබිනට්ටුවක් පත් කරන නේ අමාත්‍යම දැක්කනේ පහු ගෙදර ටිකේ ජනාධිපති මන්දිරයෙන් අල්ලගම අපිට ඉරිසියාවක් නෑ ඉරිසියාවක් නෑ නමුත් මේ දුවපු වාහන ටික එළියට ආවේ වෙලෙන්නේ අපිත් ඔක කලින් පෙන්නුවේ නෑද ඔබතුමාලා එතන හිටියා බැඳගෙන හිටියා එතන කඳවුරු බැඳගෙන හිටියා අපිට හරියට දුක හිතුණා අපි ඡන්ද දීපුවායේ නේද එහෙම නතරක වෙන්නේ නැතු ඔච්චර ලොකු වාහන තිබුණාද කියලා මටත් දුක වාහන එක්ක නෑ නැවැත්වුවේ නෑනේ මහත්තයෝ අපිට හරියට දුක හිතුණා අපේ ඡන්දෙන් ඒගොල්ලෝ ගිහිල්ලා නිකම් වාහනයක් නැවැත්වුවේ නෑනේ මහත්තයලට කතා කළා ඒක අනික මාධ්‍යයට කතා කළාද කවුරුත් ගලක් කරන් ගහන්න නෑනේ කවුරුත් ඒ මහත්තයා යන්න කියලා එපා කියලා තමුස යනවා ගමෙන් අපිට ඕනේ නෑ කියලා එලෝ ගන්නෙත් නෑනේ මෙයා ගන්නවා නිල් පාට මෙයා ගන්නවා කොළ පාට මෙයා ගන්නවා රතු පාට ගම තුනට හතරට පාලකයා බෙදනවා බෙදලා ගමට එනවා එතන හැමෝටම ආරක්ෂකෙක් ඉන්නවා ඒ ඉස්සර අපි අහලා තියෙනවා මේ මේ මිනිස්සු ඔය දඩලි මහ දඩලි සේනනායක මහත්තයගෙම ගිරුමේ තිබ්බේ අය 500 ගන්න 500 ගන්න දැන් බණ්ඩාරනායක මහතුරු තමන්ගේ දීපල දීලා ගියා කියලා මම මේ අහලා තියෙනවා නැතිනේ ලෝකෙ සම්වර දැන් එන්නේ එන්නේ මේක තියෙන්නේ දුරුවල පැත්ත නේ ප්‍රේමදාස මහත්තය ජනසභිය හැදුවා හැම පාලකයෙක්ම රට දැන් මහින්ද මහත්තයා යුද්ධ දින්න හැම පාලකයෙක්ම රට යාපතක් කළා හැබැයි අර 225 අතර අමාත්‍ය මණ්ඩලයේ වැඩි වෙනවා නියෝජ්‍යම මේක න ඔබලගේ අදහස මතක් කරනවා මේක තමයි ලොකුම ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ එතන මේ රටට ප්‍රමාණවත් නැති ගල උස්සන්න බැරි බරක් තමයි මේ අපි මහතුරු කරන්නේ හැබැයි ඔයාම දැන් යෝජනා කරනවා gedara පටි තද කරගෙන ඉන්න අපිට දෙන්න නේද අපේ වගකීම අපේ වගකීම වගකීම ඔව් අරගුල්ලන්ගේ රස්සාවේ ඒ රස්සාව පන්නගෙන යනවා දේශපාලකගේ රස්සාව තමයි අපි රවටෙන්නේ පවතින එක ඒගොල්ලන්ගේ පවතින ඕනේනේ ඉතින් අපි රවට්ටනවා හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ දෙපැත්තම මොකද හිතන්නේ අර හිරේ ගියාම ඒගොල්ලෝ ස්පිරිතාලේ යනවා අපේ පුතෙක් අල්ල ගත්තාම දුක දෙන්නේ මොකද අනේක තමයි කියන්නේ දේශ මේ තියෙන දේශපාලන බලේ කෝටි ගණන් අපේ රට බිමටම දාපු මිනිස්සු දෙන්න ස්පිරිතාලේ වන්දනාගාරයට ගිහිල්ලා දවස් තුනෙන් මෙට්ට හාන්සි ඉතින් මේව දැක්කම ටීවී එකේ බලන මොකද හිතෙන්නේ उत्तर मम्मी महानी ආණ්ඩුවෙන් ඔක්කොම නැවැත්තුවොත් මොකද අපි කරන්නේ අපි ජීවත් වෙනවා ඒක තමයි ආතුරු ශක්තිය කියන එක අපි වැටෙන තුරු නොවැට ජීවත් වෙන උත්සාහ කරනවා දැන් කුඹුරට වතුර දෙන්නත් පොර ටික දෙන්නත් සිතුවිලි කොහොම වුණත් ඒ සිතුවිලි ක්‍රියාත්මක කරන්න දිගු ගමනක් යන්න වෙනවා අපි විසින්ම නැගිටින වෙනකොට උත්සාහයක් ගන්නව නම් ඒක හැමෝම උත්සාහ ගන්නව නම් ඒ උත්සාහය යන්න පුළුවන් හැබැයි කාලයක් යනවනේ එහෙම නෙවෙයි මිනිස්සු බලන්නේ අර ශනිකව හැමදේම ශනික වෙලා තියෙනවා එක පාරම කොහෙන් හරි කුට්ටියක් අතර ගන්න තමයි උත්සාහ කරන්නේ මට එක රහසක් දැන් මේ මහත්තයා බොහොම අවංකව දුක් මහන්සියෙන් අතේ බලම් පොඩක්
හරගටේනකම් වැඩ කරලා මොන රාජකාරි කරා මම රේදුරක් විදිහට තමයි සේවය කළේ දැන් ඉතින් එහෙම නැහැ දැන් ඔත්ති පිටි වැඩ කරලා ඒක තමයි දැන් කරන්නේ මේ අත්තලෙන් ධාර්මිකව හම්බ කරන මිනිස්සු ඒකයි මේ අවංකව කතා කරන්නේ හැබැයි මම දැනගන්න කැමති ඔබගේ ඡන්දයෙන් යන ප්‍රාදේශීය සභාවේ නියෝජිතයා මුලින්ම යන්නේ බයිසිකලෙ ඡන්ද ඉවර වෙනකොට යා ගෙවල් හදලා කොන්ත්‍රාත්කාරයෙක් ඒක කොහොමද වෙන්නේ මම හිතන්නේ 99%කම සිතුවිල්ල ලෝක තමයි ප්‍රායසභාවට යන්න උත්සාහ කරන්නේ පටු අරමුණුත් එක්ක පොදු අරමුණකින් යනවා නම් බොහොම කලාතුරකින් එක්කෙන දෙන්නේ විතරයි කියලා මම දකින්නේ දේශපාලන අධිකාරියම පල්ලෙහාමතනේ ඉඳලා සම්පකර ඡන්දයෙන් පටන් ගත්තට පස්සේ ප්‍රායසභාව සම්පකර ඡන්දේ ඉඳලා අපිට හැමෝම පල්ලෙහාමතිවරණය ඒක ඒකත් කුලල් කා ගන්න තත්ත්වයටපත් වෙලා දේශපාලන ඉතින් ඒ කියන්නේ ගමේ නියෝජිත ප්‍රතිනිධි අරගලයට කුලල් කා ගැනීමක් තියෙනවා කොහොමද තාත්තා ඒගොල්ලෝ සල්ලිකාරයෝ වෙන්නේ ප්‍රජස් 10 12 ඉදමයිනේ මේ පැත්තට වතුර වැටෙනවා ඒ පැත්තත් අනුමැතිය දෙනවා මේ පැත්තට අනුමැතිය දෙනවා ඒ පැත්තට අනුමැතිය දෙනවා ඊට පස්සේ බිමත් වෙනවා නම් ඉදම ඔප්පු කරලා ඔප්පුව හදලා දෙනවා ඊට පස්සේ ගෙවල් දෙකේ ඔප්පු කරලා දෙනවා ගෙවල් දෙකේ ෆුල් පැකේජ් එකක් දෙනවා දැන් එතකොට අර බුදුහාගේ වගේ මේ දේශපාලකයන් විතරක් නෙමෙයි නිලධාරියගේ පැත්තේ නිලධාරියෝත් තියෙනවා මං හිතන්නේ ආර්ථික දේශපාලකයන් මේ හදන්න ඕනේ නිලධාරියෝ සොමියර් නිලධාරියන් හදන්න ඕනේ දේශපාලකයන් හදන්න ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉන්න ආධාරයෙන් ටික වැඩේ ගන්නවා දේශපති කාර්යාලේ ඩං කාර්යාලේ පොලිසිය පොලිසිය ටීඕ ඉන්නම හදන්න ඕනේ ප්‍රාදේශීය සභාව ඒ කියන්නේ මේ වටිනා අදහස් ටික ගන්න පුළුවන්ද මැදිරියේ ඉඳලා මේ අය රුපියලක දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගහකට ඇඹිලිගෙඩ තිබුත් ඒක අපර දෙයි හැබැයි අපි ආවේ මේ මිනිසුන්ගේ හෘද ස්පන්දනය අවබෝධ කරගන්න ඔවුන්ගේ සිතුම් පැතුම් දැනගන්න මේ සාම්පල්ලිකම තමයි උතුරු මීට වඩා දුෂ්කරයි මොනරාගල මීට වඩා අමාරුයි බදුල්ලෙත් මේ තත්ත්වෙ තියෙන්නේ ඒ නිසා අපට කළ හැක්කේ වී රිපෝට් you decide අපි වාර්තා කරන්න පුළුවන් රට වෙනස් කරන්න. එහෙනම් වෙනස් කරන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ. අපි එක්ක වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපුව පාලනය කරන අයව වෙනස් කරන්න ඕනේ. තීරණය ඔබ අතේ. අපි අද මේ ගමෙන් සමුගන්නේ ආයමත් ඔබ හමුවා. සුබ රාත්‍රිය.